ඇමරිකා විසින් ශ්‍රී ලංකාවේ සුවජාතිකයන් සතු ඉඩම් සියල්ල මංකොල්ල කෑමට අදාළ වටපිටාව සකස් කිරීම සඳහා වෙන MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් බලහත්කාරයෙන් ලබාගෙන තිබෙනවා මංගල සමරවීර අමාත්‍යවරයාට. දසතින් විරෝධය නැගෙනවා මීට කල් තියාම. මේ පිළිබඳ අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. මම පෙන්වන්න කැමති විපක්ෂය ගෝනි බිල්ලෙක් මවනවා. ආණ්ඩුව අත්සන් කළ නව සෝපා ගිවිසුමක් නැහැ. තිබෙනවා නම් ඒ හොර ගිවිසුම බන්දුලගේ සහ අනුරගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අගමැති කියයි කියලා අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. මේ ගිවිසුම් තුන පිළිබඳ එතුමා කිව්වා ශ්‍රී ලංකාවට හානි කර කිසිම ගිවිසුමකට රජය එළඹෙන්නේ නැහැ කියලා. MCC ගිවිසුම එහි ඇතැම් වගන්ති ඉතාම බරපතල ලෙස අපේ රටේ ස්වයිභාවයේ ස්වාධීනත්වයේ භෞමික අඛණ්ඩතාවයට හානි කර ලෙස මහපොළොව උපනූපන් පරම්පරාවල් වලට හිමි විය යුතු මහපොළොව ඉඩම් සම්පත කොල්ලකෑම සඳහා සූක්ෂම වැඩපිළිවෙලක් තමයි මේ තුන අන්තර්ගත වෙන්නේ. ආණ්ඩු වෙනසකට ආසන්නේ කඩිමුඩියේ හිතුවක්කාර ලෙස මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න කිසිසේත් ඉඩ නොදිය යුතු අතර ඒ සඳහා මේ වන විට සමහර පාර්ශ්වයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොහින් තියෙනවා. ඒකබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණයක වශයෙන් අපිත් ලබන සතිය තුළදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරනවා. මේ තුලින් මේ රටේ අතිමාත් බහුතර ජනතාවගෙත් අපේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙන බව අපි අධිකරණයට ඒත්තු ගන්නනවා. ගිවිසුම ප්‍රකාරව අපි මේ සියල්ල කරන්නේ මේ රටේ ජිනීවා නුවරට ගිහිල්ලා අපේ රණවිරුවන් දඩයම් කිරීම සඳහා ඇමරිකාව සමග එකතු වෙච්ච ගිවිසුම අත්සන් කළේත් මංගල සමරවීර අමාත්‍යවරයා. මේ ගිවිසුම ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කරන්න හදන්නේත් මංගල සමරවීර අමාත්‍යවරයා. මංගල සමරවීර අමාත්‍යවරයා තමයි සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක තුමාව කැන්දන් ඒම සඳහා වැඩිම කාර්යභාරයක් කළා. විවිධ මඩ ප්‍රචාරණ ඇතුළු ප්‍රචාරණ ව්‍යාපාර ජනාධිපතිවරණයට දියත් කරන්නේ මංගල සමරවීර ඇමැතුම. දැන් බොහොම පැහැදිලිව සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක මෞබිම වෙනුවෙන් තමන්ගේ සටන් සගය මංගල සමරවීර ඇමතුමාට මේ ගිවිසුම අත්සන් කරන්න ඉඩ දෙනවද නැද්ද කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් රට හමුවේ තැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ අතිමහත් බහුතර රටට ආදරය කරන ජනතාව තුළ මංගල සමරවීර අමාත්‍යවරයා පිළිබඳ ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ පිළිබඳ තියුණු විවාදයක් රට ඇතුලේ පවතී. ඔහු ඉතා පැහැදිලිව නිර්භීත ලෙස ප්‍රකාශ කළා මේ රට කිසිසේත් සිංහල බෞද්ධ රට නොවන බව. ඔහු ජිනීවා නුවරට ගිහිල්ලා අපේ රට යුද අපරාධ චෝදනාවට ඇමරිකා එක්සත් ජනපදය සමග ලක් කරලා ඒ චෝදනාව ඉදිරිපත් කරන්න ප්‍රධාන භූමිකාව ඉෂ්ට කළා. තුන්වෙනි ඇමරිකාව සමග මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම සඳහා අත්සන් කරන පාර්ශවය වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ මංගල සමරවීර අමාත්‍යවරයා. විශාල ලෙස ජනතාවගේ විරෝධයට ලක් වෙච්ච මංගල සමරවීර අමාත්‍යවරයා තමයි මේ ජනාධිපති වරණ සටනේ සම්පූර්ණ සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සටන් සගය. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා දැන් රටට බොහොම පැහැදිලිව කිව යුතු වෙන මෞබිමේ ඉඩම් කොල්ල කන්න සූදානම් වෙන ඇමරිකානු MCC ගිවිසුම මංගල සමරවීර ළමා අත්සන් කරවීම අත්හිටවනවද නැද්ද කියන එක පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය රට හැමුවේ තැබිය යුතුයි කියලා අපි ප්‍රකාශ කරන්න කැමති.